Maaf, belum ingin mendawasarai. Kewajiban kamu masih sebenarnya di mana? Khususnya dia laksana bersedia ketan sahah sahabatnya. Murtuwa Vishwavidyalaya Katikacharya Sri Samarasinghe Mahatma ඇතුළු සිය දෙනාම ඉතාමත් ගෞරවණීය මම මේ අවස්ථාවේදී පිළිගන්නවා. එවැගේම මේ වැඩසටහන සාර්ථකව කරගැනීම සඳහා සහයෝගය දුන්න අනිකුත් සියලු මහත්වරුන්ගේ ඉතාමත් ගෞරවණීය මම පිළිගන්නවා. තවදුරටත් මේ වැඩසටහන කරගෙන යාම සඳහා ඒ මහත්මාටම ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරගනිමි. බින්වත් ආටාංග සීල සමාදන් වෙන්න උපාසක උපාසිකරුනි, අද දින මේ සත්ක්‍රියාව ආරම්භ කළේ ගරේවිල අලුත්ව පාරමිතා වැඩි සංගමයේ බලාපොරොත්තු කරන අපිට සහයෝග වශයෙන් මොර්තු විශ්වවිද්‍යාලයේ පීචි විශ්වවිද්‍යාලය ප්‍රධාන කථිකාචාර්යව ඉංජිනේරු මීටේ ප්‍රධාන කථිකාචාර්යව තුමා අපිට අනුකම්පාවෙන් පින්වත්නි මේ අපේ බලාපොරොත්තුව මල්පල ගන්නන්ත එතුමාගේ මේ පැමිණීම අපි කෙරේ කරුණාවෙන් මේ පැමිණ අපිට සහයෝගය දීම ගැන අපි ඉතා සතුටු වෙන අතර තුන්වරක් සාදුකාර දීලා එතුමා සාදරයෙන් පිළිගන්නවා. හැමෝටම තෙරුවන් සරණයි. ඉතින් අපි අද සිල් සමාදන් වෙලා උදේ භාවනා වැඩසටහනකට ලෑස්ති වෙලා ඉන්නේ. අපි ගොඩක් දුර ඉඳලා ආවෙත් අපිට ආරාධනයක් ලැබුණා මේ භාවනා වැඩසටහන් වැඩිය මේ පැත්තේ කෙරෙන්නේ නැහැ. ඒක නිසා අපි ආරම්භයක් විදිහට භාවනා අඳුන්නලා දීලා ඊළඟට දිගට මේක කරගෙන යන්න පුළුවන් විදියක් සලස්ස ගන්න ඕනේ කියන අදහසින්. ඉතින් මේ සීලයක පිහිටලා ඉන්න වෙලාව තමයි හොඳම වෙලාව භාවනා කරන්න. ඉතින් දැනටමත් අපි ලොකු පිනක් කරගෙන ඉන්නේ සීල් සමාදන් වෙලා. අපි දන්නවා දාන සීල භාවනා තමයි ප්‍රධාන කුසල කර්ම විදිහට බුදු පියාණන් වහන්සේ අපිට අඳුන්වලා දුන්නේ. ඉතින් ඒකෙන් දැනටමත් ඔයගොල්ලෝ සිල් සමාදන් වෙලා එක පින්කමක් කරමින් ඉන්න වෙලාවේ මේ වෙලාව තමයි හොඳම භාවනාවක් සිද්ධ කරන්නේ. ඉතින් මම රූපසටහන් ටිකක් එහෙමත් ලෑස්ති කරගෙන ආවා අපේ භාවනාවලට අදාළ අර ශරීරය යන භාවනා කරන ඒ වෙලාවට ඒ ශරීරය ඇතුළ කොහොමද අපේ කියලා ඒ ටිකත් මෙහෙම කරගන්න දැකගන්න. ඒක උපකාර වෙයි භාවනාවලට. නමුත් ඊට කලින් අපි මූලික භාවනාවකින් වගේ පටන් ගමු නේද? එහෙම හොඳයි. ඉතින් මම හිතුවේ බුදු ගුණ භාවනාවකින් අපි ශ්‍රද්ධාව වැඩෙන විදිහට භාවනා වැඩසටහන ආරම්භ කරමු කියලා හිතුවේ. ඉතින් අපි එක බුදු ගුණයක් සිහි කරලා විශේෂයෙන්ම අරහන් බුදු ගුණය වගේ බුදුහාමුදුරන්ගේ අවබෝධය ගැන විශ්වාසයක් ශ්‍රද්ධාවක් හිතේ පිහිටවගෙන, මොකද අද දවස පුරාම අපි කතා කරන්න යන්නේ උන්වහන්සේගේ ගැඹුරුම දේශනා භාවනාවට අදාළ. ඉතින් ඒ ශ්‍රද්ධාව අපිට තව ටිකක් පිහිටව ගන්න උපකාර වෙන භාවනාව තමයි බුදු ගුණ භාවනාව. ඉතින් අරහන් ගුණය මතකයිනේ නේද? අරහන් ගුණය සිහි කරමු. උන්වහන්සේගේ අවබෝධය, ඒ වගේම සියලු කෙලෙසුන් නසපු ස්වභාවය, සංසාර ගමන නවත්තපු ස්වභාවය අපි සිහි කරලා ඊළඟට උන්වහන්සේගේ දේශනා ඇසුරෙන් භාවනාවට අදාළ ධර්ම කරුණු සාකච්ඡා කරලා භාවනාව පටන් ගමු. හොඳයි. එහෙනම් විනාඩි 5ක් විතර අපි බුදු ගුණ භාවනාව පටන් ගමු මුලදී.
නම් භාවනාවට ලෑස්ති වෙලා ඉරියව්ව තෝරගෙන පහසු ඉරියව්වක් ඉන්න අපි ඇස් පියාගමු බුදුහාමුදුරන්ගේ පිළිරුව හිතේ මවාගමු හිතන්න අපි ශ්‍රද්ධාව වැඩි වීම අරමුණු කරගෙන අරහං බුදු ගුණේ සිහි කරන්න කියලා එහෙම හිතලා මේ විදිහට හිතමු මාගේ ශාස්ත්‍රු සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුරුසේක දැන් ඒ ස්වභාවය ගැන හිතන්න මගේ සිත කෙලෙසුන් සහිතයි මගේ ශාස්ත්‍රවරයා සියලු කෙලෙසුන් දුරු කරපු ස්වභාවයේ සිතකින් අපිට මේ සසරෙන් ගැලවෙන්න මේ දහම දේශනා කරපු බව නැවතත් ඒ විදිහටම හිතමු මාගේ ශාස්ත්‍රු සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුරුසේක සංසාර චක්‍රයේ බැමි සිඳ දමා නැවත උපතක් නැති කළ සේක ඒ ස්වභාවය හිතන්න මම නැවත නැවත ඉපදීම් සහිතයි මේ සසරේ ගමන් කරමින් ඉන්නේ ශාස්ත්‍රුන් වහන්සේ සසර ගමන සම්පූර්ණයෙන්ම නතර කළා කියලා හිතන්න සංසාර චක්‍රයේ බැමි සිඳ දමා නැවත උපතක් නැති කළ සේක සියලු දෙව් මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවලට සුදුසු වනසේක හිතන්න මේ මොහොතෙත් මොනතරම් බුද්ධ පූජා පැවැත්වෙනවද බුදු පියාණන් වහන්සේ උදෙසා මොනතරම් මල් පූජා වෙනවද පහන් පූජා වෙනවද මේ මොහොතෙත් කියලා හිතන්න සියලු දෙව් මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවලට සුදුසු වනසේක මෙසේ හෙයින් අරහං නම් වනසේක මෙසේ හෙයින් අරහං නම් වනසේක ඒ උතුම් අරහං සම්බුදු ගුණය මාගේ සිතට දැනේවා මාගේ සිතට වැටහේවා තව කවතාවක් ඒ විදිහටම හිතමු මාගේ ශාස්ත්‍රු සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුරුසේක සංසාර චක්‍රයේ බැමි සිඳ දමා නැවත උපතක් නැති කළ සේක සියලු දෙව් මිනිසුන්ගේ ආමිස
ප්‍රතිපත්ති පූජාවලට සුදුසු වනසේක මෙසේයින් අරහං නම් වනසේක ඒ උතුම් අරහං සම්බුදු ගුණය මාගේ සිතට දැනේවා මාගේ සිතට වැටේවා අරහං ගුණය අනන්තයි අප්‍රමාණයි නැවත වතාවක් ඒ විදිහටම අරහං ගුණය සිහි කරමු මාගේ ශාස්ත්‍රු සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුරුසේක සංසාර චක්‍රයේ බැමි සිඳ දමා නැවත උපතක් නැති කළසේක සියලු දෙව් මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවලට සුදුසු වනසේක මෙසේ හෙයින් අරහං නම් වනසේක ඒ උතුම් අරහං සම්බුදු ගුණය මාගේ සිතට දැනේවා මාගේ සිතට දැනේවා අරහං ගුණය අනන්තයි අප්‍රමාණයි අරහං ගුණය අනන්තයි අප්‍රමාණයි බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි සිහි කරන්න බුදු ගුණ වල ප්‍රමාණය මිම්මක් කරන්න බැරි තරම් විශාල බව හොඳයි එහෙම සිහි කරලා අපි හෙමිහිට ඇස්සරිමු සාදු 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 හොඳයි එතකොට අපි දැන් මේ භාවනාව සිද්ධ කරේ ඇයි කියලාත් මතක් කරමු ශ්‍රද්ධාව වැඩි වීම සඳහා නේද ශ්‍රද්ධාව අපිට අත්‍යවශ්‍යයි මේ ධර්ම අවබෝධ කරගන්න ඉතින් එක භාවනාවක් කරේ දැන් අපි දැන් එක බුදු ගුණයක් නේ සිහි කරේ ඔය වගේම අනෙක් බුදු ගුණත් සිහි කරගෙන මේ භාවනාව වඩන්න පුළුවන් ඊළඟට අපි පොඩ්ඩක් කතා කරමු මේ භාවනා කියන්නේ මොන වගේද? භාවනා කරනවා කියන්නේ මොකද්ද? ඊළඟට කොහොමද භාවනා තෝරගන්නේ? ඒ වගේ අදහස් ටිකක් සාකච්ඡා කරලා ඊළඟ භාවනාවට යමු. භාවනා කියලා අපි අදහස් කරන්නේ මොකද්ද ඇත්තටම? මතක් කරගන්න ගිතේ. මතක් කරගමු බුදුහාමුදුරුවෝ කොහොමද භාවනා කරන්න කියලා භාවනා කියන එක අර්ථ දැක්වේ ඒක තේරුම් කරලා දුන්නේ කොහොමද කියලා. ඔව් හිත එක්තැන් කිරීම කියලා කියත හැකි නේද? ඔව්. ඒ වගේ භාවනා වලට අපි කියනවා සමාධි භාවනා කියලා. ඔව් සම්මත සමාධි කියලා හිත එක්තැන් කරනවාට. එක්තැන් කරනවා කියන්නේ එක අරමුණකට ගන්නවා කියන එක නේද? ඉතින් අපි පොඩ්ඩක් බලමු මේ බුදුහාමුදුරුවෝ මෙන්න මේ විදිහටයි මේ
පේනවා නේද ඔයගලට? මෙන්න මේ විදිහටයි බුදුහාමුදුරුවෝ මේ භාවනා කියන එක වචනය මේ අපිට තේරුම් කරලා දුන්නේ. මං කියන්න භාවේති කුසල ධම්මේ ආසේවති වද්දේති තථායාති භාවනා කියන විදිහටයි බුද්ධ වචන. අපි පොඩ්ඩක් බලමු මේකේ තේරුම. තේරුම තමයි මොනහරි යම් චේතනාව. යම් චේතනා. චේතනා කියන්නේ අපි හිතන දේවල් නේද? මොනහරි අපි හිතන දේවල් හින්දා කුසල ධර්ම වැඩෙනවාද හිතේ? වැඩි දියුණු කරනවාද? අන්න ඒ චේතනාවට භාවනායයි කියන්නේ. කියලායි බුදුරෙක් භාවනා කරන එක අර්ථ දක්වන්නේ. බලන්නකෝයි කියලා යම් චේතනාවක් හින්දා අපිට කුසල ධර්ම වැඩෙනවා නම් කුසල ධර්ම වැඩි දියුණු වෙනවා නම් අන්නේ චේතනාවට භාවනා කියලා කියනවා. එතකොට දැන් ඔයගොල්ලෝ භාවනා කරලා තියනවද මීට කලින්? මේ බුදුහාමුදුරුවෝ කියන ක්‍රමය අනුව දැන් මෙතන කියනවනේ මොනවාරි චේතනාවක් ඉඳලා කුසල ධර්ම වැඩෙනවද වැඩි දියුණු කරනවද අන්නේ චේතනාවට භාවනාව කියලා කියනවා. එහෙම අහපුවාම ඉතින් භාවනා කරලා තියෙනවා නේද? කුසල ධර්ම වැඩෙන විදිහට කොච්චර කලින් ඔයගොල්ලෝ හිතලා ඇද්ද දේවල්? ඒක නිසා මේ භාවනා කියන එක අපි නොකරපු දෙයක් නෙමෙයි. අපි දැන් බලන්න යන්නේ මේ භාවනා වර්ග මොනවද තියෙන්නේ, එක එක භාවනාව කොහොමද පාවිච්චි කරන්න කියන එකයි මේ දැනගන්න හදන්නේ. නමුත් අනිත් පැත්තෙන් බලපුවාම අපි ජීවිත කාලෙදී භාවනා ගොඩක් කරලා තියෙනවා. ඉතින් අර වැඩි දියුණු කරනවා කියන එක තමයි බලන්න ඕනේ. භාවනා මෙතන කියනවානේ කුසල ධර්ම වැඩෙනවද වැඩි දියුණු වෙනවද? ඒ චේතනාව කියන එකේ හිතවිල්ලක්නේ. ඒ හිතවිල්ල භාවනා කරනකොට වැඩෙන්න ඕනේ, වැඩි දියුණු වෙන්න ඕනේ. එහෙම වැඩි දියුණු වෙන්න නම් බුදුහාමුදුරුවෝ කියන්නේ දේශනා කරන්නේ මේ සිතවිල්ල භාවිතා කරන්න, නැවත නැවත භාවිතා කරන්න කියලා. මතක ඇති නේද භාවිතා බහුලීකතා කියලා වචන දෙකක් මේ බුදුරජාණන් වහන්සේ අපිට කියනවා. ඒ කියන්නේ මේ හිතවිල්ල එකපාරක් විතරක් හිතලා නවත්තන්න එපා, බහුලව ආයෙ හිතන්න, එතකොටයි වැඩි දියුණු වෙන්නේ කියලා. දැන් මතක් කරන්න, දැන් මේ කලින් භාවනාව අපි කරානේ අරහම් බුදු ගුණේ. දැන් අපි කී පාරක් කරා? තුන් පාරක් හිතුවා ඒක නේද? දැන් එක පාරක් හිතනකොට භාවිතා වෙනවා, දෙවෙනි පාර හිතනකොට වැඩි දියුණු වෙනවා, තුන්වෙනි පාර වැඩි දියුණු වෙනවා. ඉතින් අර එකම හිතවිල්ල ආයෙ ආයෙ හිතනකොට ඒ බහුලී කතා කියන මට්ටමට ඇවිල්ලා හිත දියුණු වෙලා හිත වැඩිලා යනවා. ඒක තමයි භාවනා කරනවා කියලා කියන්නේ. පැහැදිලි නේද? එතකොට දැන් පාර යන ගමන් එහෙම භාවනා කරන්න පුළුවන්ද? අපි දැන් තේ හදන ගමන්, උයන ගමන් මේ කියන අර්ථ දැක්වීම හැටියට නම් පුළුවන් නේද? පුළුවන්. ඒ වෙලාවේ හිතේ තියෙන චේතනාවයි වැදගත්. ඒ චේතනාව කුසල චේතනාවක් නම් ඒ චේතනාව මට නැවත නැවත හිත හිතා ඇවිදින්න හරි, ගෙදර වැඩක් කරන්න හරි, අතු ගන්න හරි, උයන්න හරි පුළුවන් නම් භාවනාව තමයි වැඩෙන්නේ. ඒකෙන්ද මේ භාවනා කියන එක හරිම ප්‍රායෝගිකයි. නිතර කරන්න පුළුවන්. සිල් අරගෙන මෙහෙම ඉඳගෙනම කරන්න අවශ්‍ය නැහැ. මෙහෙම ඉඳගෙන පුරුදු වෙලා මේක ගෙදරදී තමයි වැඩ කරන ගමන් තමයි කරන්න තියෙන්නේ. ඉතින් වෙලාව එහෙම මදි වේද? දැන් අපිට දැන් සමහර අය කියනවානේ භාවනා කරන්න වෙලාව මදි, මේ ගෙදර වැඩත් එක්ක කියලා. ඒක ඇත්තද? නෑ නේද? දැන් මේ කියන බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන කාරණේ අනුව නම් ඒක ඇත්තක් නෙමෙයි. ඒක අර භාවනා මේ කුසල කර්ම කරන්න හිතේ තියෙන අකමැත්තක් තමයි එහෙම ප්‍රකාශ වෙන්නේ. ඒකටත් නමක් තියෙනවා. කුසල ධර්ම මේ පින් කරන්න හිතේ අකමැත්තක් තියෙනවට බුදුහාමුදුරුව දේශනා කරන වචනයක් මතකද? අරතිය කියලා වචනයක් අහලා තියෙනව නේද? අරතිය. අරතිය කියලා කියන්නේ මේ පින් කරන්න මැලි, කම්මැලි, අකමැති. අපි හැම දෙනාගේම හිතේ අරතිය තියෙනවා යම් මට්ටමකට. ඉතින් සමහර අයගේ අරතිය ගොඩක් වැඩි, පන්සලකට එන්නවත් හිතෙන්නේ නැහැ. තව සමහර අයට එහෙම නෙමෙයි, ඊට වැඩි පන්සලට ඇවිල්ලා ගොඩක් පින්කම් කරන්න කැමති, ගෙදරදී වුණත් මෙහෙම කුසල චේතනා හිතන්න කැමති. ඉතින් ඒ අරතිය අඩුයි එතකොට.
Arati kiyana eka hemeli mataka tiyanna api hemowatama tiyena eka mattam walin. Itin eka kohoma hari jaya ganna ona eka. Etakota penawa den api vela madi kiyala hitana eke adu paduwak tiyena. Ehema hitanna epa eka waradi. Mokada kusala chetanawak hite tiyagena bas eke yanna puluwanne apita. Kumuru weda karanna puluwanne, gedara weda karanna puluwanne. E wedeeta badawak naha kusala chetanawa. Ithin eke hinda me hituna nan bhavana karana eka amarui. Ehema karanna kaatada vela tiyenne, gedara godak weda tiyenawane mata kiyala hituna nan eka podi adu paduwak tiyena e hitiwille. Api eka hadagamu mokada me menna me man me denma buddha wacaneth ekka balanna galapala apita e hitena de harida kiyala. Penanin deh mihitu teke adu padu tino kila. Kusala cetanawak hita daragana eka wedena widiyata ayai hitanna puluwan nan eka tamai bhavana karana kila kiyanne. Etakota monawada me kusala cetana? Matak karamuda kusala cetana kiyanne monawada kila? Ekak deka? Ona dan budhu guna api karanne eka kusala cetana. Yahapath hitiwili yanna hari. Yahapath hitiwili den ekak api kara neda kusala chetanawa thamai budhu guna. Ethin den arahan gune oy menei kara kara innakota me kusala wedena, pin wedena. Arahan gune menei karamin apita midula athu ganna puluwanda? Puluwan. Ehemada midula athu gæwenne hemada. Ehema nemei neda. E kiyanne eka purudu wenna one. Purudu unahama e hitivillen eka karanna puluwan. Danata midula athu ganakota ehema monawada hitenne? Eka thamai ne. Midula athu gala iwara vela man mokadda karanne kiy kiya onna oy wage ewa neda hitenne? Meka iwara vela araka karanna one eka karanna one kiyala ada dawase thawa karanna godak weda mathak wenawa. Ithin onna oy purudda kada ganna one kohoma hari. Eka weradi purudda. Mokada ehema karanakota mokada dannada wenne? Ekak thamai ara pin karaganna thiyena awasthawa magerila yanawa. Deweni eka hari mahansi. Wede karala iwara wenakota mahansiya godak danenne kusala chetanawak nathuwa e wede karapuhama. Tawa wede godak gana hita hita me wede karanakota me wede iwara wenakotama mahansi. Ona mahansi e naha hari. Ewata buddhahandura deshana karana kaayika darata, manasika darata. Kaayik vidawa, manasika vidawa. Ewata pradhanama hetuwa thamai akusala chetana sahithawa e weda wala yedima. Ithin e kiyanne apita meka purudu karanna puluwan. E kramaya tikak thamai man me kiyala denna balaporottu wenne. Kohomada api me edinida weda karana gamanma me kusala chetana sahithawa ewa karaganne kiyala. Oya athare man me kiyana athare mona hari prashna aawoth e wagema kelimma api saakatcha karala ohoma indaganama ahanna hithata sakayak e wagema thawa pahedili karagathu yutu deyak thiyena nan ehema ahanna. Ithin ilangata balanna dan me api gedara innakota edinida weda karanakota kaath ekkada api wediyenma katha karanne tamanma ekka thamai katha karanne neda? Hita yatin neda eka kerenne wacana me katin kiyanne e unata den tamange mahanawa man meka iwarala arahema karoth hondada arayata arahema katha karoth hondada kiyala me ape hitenma apen eka ekewa hita athulen adahas yojana karanawa prashna ehenawa ewata apima uttara denawa hita athulen a ehema karoth hondai na ehema nathuwa mehema karoth hondai kiyala hita athulenma kiyana neda? Ithin dawasa gatha wela iwara wela balanakota හොඳට පේනවා අපි වැඩි වෙලාවක් කතා කර කර ඉඳලා තියෙන්නේ තමන් එක්කමයි කියලා. මතක් කරලා බලන්නකෝ අද උදේ ඉඳලා දැන් මේ භාවනාව පටන් ගන්න වෙලාව වෙනකම් අනික් අය එක්කද වැඩි කතා කරේ හිත ඇතුලෙන් තමන් එක්කමද කියලා? තමන් එක්කමයි නේද? එතකොට ඒ තමන් එක්ක කතා කරන ස්වභාවය ඒක ස්වභාවික සිද්ධියක් නේද? කොහොමද කරනවා? කොහොමද ඒක කරනවා? ඊළඟට බලන්න ඕනේ මම මේ කතා කරන දේවල් මොනවද මේ මං එක්කම නේ මේ වැඩි හරියක් මේ අදහස් වමාරු කරගන්නේ අදහස් මගේ හිතෙන්ම ඇවිල්ලා මටම කියා ගන්න මේ කතා කරනවා මොනවද කියලා පොඩ්ඩක් සිහි කරලා බලනවා අපි මොන වගේවද කතා කරන්නේ තමන් එක්කම හ්ම්
කුසලුයි අකුසලුයි දෙකම ඔය දෙකම වෙනවා හැබැයි තරාදීකට දාලා වගේ කිරුවොත් කුසල පැත්ත බොහොම අඩුයි නේද අඩුයි ඒක තමයි ස්වභාවිකව අපි අපේ හිතක හැටි අකුසල් පැත්ත වැඩි අපි ඒක දැන් අඳුනගෙන තියෙනවා දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන ඕක වෙනස් කරන්න පුළුවන් නේ ඔය කුසල් පැත්ත වැඩියෙන් අකුසල් පැත්ත අඩුවෙන් කරලා ඕකේ බර මේ පැත්ත වැඩි කරන්න පුළුවන් ඕකට තමයි භාවනා තියෙන්නේ ඒක කරන්න පුළුවන් කියලා අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපිට කියලා දීලා තියෙනවා කරන ක්‍රම කියලා දීලා තියෙනවා ගොඩාක් මහන්සි වෙලා සූත්‍ර දේශනා කරලා තියෙනවා ගොඩාක් මේ එහෙම කරන විදිය ඉතින් මේ භාවනා කියලා අපි කරන්න හදන්නේ අන්නේ දේශනා වලින් ප්‍රයෝජන ගන්න එක ඉතින් බලන්න අපි තනියම කතා කරනකොට මේ වගේ දෙයක් නේද සිද්ධ වෙන්නේ දැන් මෙහෙම මේ රූපේ පේනවද මන්ද පේනවනේ දැන් මේ කෙනෙක් ඉන්නවා එයාට මෙන්න මෙහෙම අදහසක් එනවා මොකක් හරි ඔය අදහසක් එන එක තමයි මම ඔය බලාකුලක් වගේ දාලා තියෙන්නේ හිතට අදහසක් එනවා ඒක කාටවත් පේන්නේ නැහනේ ඒකයි බලාකුලක් වගේ දාලා තියෙන්නේ ඊට පස්සේ ඕක දැන් මටම ආපහු ওই විදියට කියා ගන්නවා මටම කියා ගන්නවා හිත ඇතුලේ මේ ඔක්කොම වෙන්නේ මටම කියාගත්තන් පස්සේ මම ආයේ ඒකට උත්තරයක් දෙනවා දුන්නාම තව අදහසක් ඔන්න හිත ඇතුලෙන් එනවා අරකට සම්බන්ධ තව අදහසක් ඒක ආයේ මටම කියා ගන්නවා ආයේ හිත ඇතුලෙන් උත්තරයක් එනවා ඔහොම ඔහොම තමයි දවස ගෙවෙන්නේ දැන් මේ වෙනකොට අපි දවස් කීයක් ජීවත් වෙලා තියෙනවද මිනිස්සෙක් විදිහට ගන්නේ නැහැ නේද අමතක වුණා ගන්නේ නැහැ ගණනලා බැලුවහම පෙනේ දවස් ගොඩක් නම් හිටියා හැමදාම මේකමයි වුනේ හැම මොහොතකම මෙන්න මේ වැඩේමයි වුනේ අදහසක් ඔලුවට ආවම මටම කියාගත්තා ඒකෙන් තව අදහසක් ආවා ආයෙ කියාගත්තා ඕකමයි වෙන්නේ නේද මටමයි වෙන්නේ නේද මටමයි වෙන්නේ මෙහෙම අදහසක් එනවා මෙහෙම කියාගන්න දැන් ඔගොල්ලෝ කිව්වා හරියටම හරි මේ එන අදහස් ගොඩක් ඒවා අකුසල පැත්තට බරයි ගොඩක් ඒවා අකුසල පැත්තට බරයි භාවනා කරනවා කියලා කියන්නේ මේකමයි මොකද්ද වෙනස් කරන්නේ අපි මේ වැඩේමයි කරන්නේ මේ එන අදහස කුසල අදහසක් විදියට හදාගන්න මොකද වෙන්නේ අකුසල අදහසක් මායාවේ මෙනෙහි කරොත් බුද්ධ දේශනාවට අනුව නම් මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා අපේ හිත වැහිලා යනවා අඳුර වෙලා යනවා අකුසල් වලින් ඒ අකුසල හිතවිලි වලට බුදුහාමුදුරු කියනවා අකුසල විතර්ක කියලා අකුසල විචාර කියලා කියනවා අකුසල මඤ්ඤණා කියලා කියනවා අකුසල ප්‍රපංච කියලා කියනවා ඔන්නම වචන පාවිච්චි කරනවා අපේ ශාස්ත්‍රවරයන් වහන්සේ අපිට මේක විස්තර කරලා දෙන්න. ඉතින් අකුසල සිතකින් සිතවිල්ලක් නැවත නැවත Tamanට කියාගත්තොත් අකුසල කිව්වහම මොනවද ඇත්තටම? රාග හරි දෝෂ හරි මෝහ හරි ඔය තුනනේ අකුසල ප්‍රධාන. ඔන්න ඔය වගේ අදහස් ටිකක් නිතර නිතර කියාගත්තොත් හිතේ අකුසල විතර්ක විචාර මඤ්ඤණා ප්‍රපංච කියලා අකුසල් රාශියක් හිත ඇතුළේ ඉපදිලා හිත අඳුරු වෙලා වැහිලා ඔන්නවම වෙනවා කියලා තමයි බුදුහාමුදුරුවෝ අපිට කියලා දෙන්නේ.